අයිබෝවන් අපේ ගෙදර YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබ පිළිගන්නවා අපි මේ වෙලාවේදී. ඉතින් මේ දැන් ගෙදරක ගොඩක් වෙලාවට විවිධ පැල වර්ග තියෙනවා, ගස් වර්ග තියෙනවා, සෙල්ලම් ගොඩයි. හැබැයි මොන දේ තිබුණත් ගෙදරකට අත්‍යවශ්‍ය දේ තමයි මේ කොමාරක පැලයක් කියන එක. ඉතින් අතපය පුච්ච ගන්නවා, ඒතර කොමාරක චුට්ට කතුල්ලන්ද කියනවා. ඊට පස්සේ ඇඟි උෂ්ණ රෝගෙ වැඩි වෙනවා, කොමාරක ටිකක් පාවිච්චි කරන්න කියනවා. හැබැයි හරියටම කොමාරිකාවල තියෙන ಗುಣ මොනවද? කොමාරිකා හරියටම හදාගන්නේ කොහොමද? දන්නේ නැහනේ. දන්නව ටිකක් වෙන්න පුළුවන්. අපි අන්න ඒක ගැන කතා කරමු. කඩවත ගෑස්ට්‍රයිටිස් වෙද මහත්මයත් එක්ක. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. වෙද මහත්මේ දැන් අපි මේ කොමාරිකා ගැන කතා කරන්න න්යාවේ. ආ. දැන් ඔබතුමා හරි ප්‍රසිද්ධයි කොමාරිකාවලින් එක එක જાතිය සෙල්ලම් දාන කෙනෙක් විදිහට. ආ. ඉතින් අපිට කියනකො කොමාරිකාවල තියෙන ගුණාත්මක භාවය කොයි වගේද මොන වගේ ගුණයන්ද කොමාරිකාවල තියෙන්නේ දිල්සාර් අපි ඔය ගැන කතා නොකර ඉමු එහෙනම් සෑහෙන වෙලාවක් යනවා නේද නෑ වෙලාවක් යනවා නෙවෙයි ඒ සම්බන්ධව කතා නම් අපිව වැඩක් නෑ ඇයි දන්නවද ඔය YouTube එකේ උජන ගෑනු කෙනත් ගැස්ටර්ස් ගැන කතා කරනවා හා හා හරිද? ඔව්. බබ කෙලිම කියන්නද? ඔව්. channel එකේ නමත් කියලාම. අපි එහෙම නොකරෙමු. නොකරෙමු නේද? ඔව්. නැත්තම් මං කියන්න කැමතියි. ඔව්. ආ. එතකොට දැන් අර අපේ ගෙදර නැන්දාද අපේ ගෙදර අම්මද අම්මගේ අම්මද කියලා කට්ටියක් ඉන්නේ. ඔව්. උයන කතන්දරේ කතා කරාට ඉවරයි නේ. ඉවරයි. ගැස්ට්‍රයිටිස් වල කොමාරිකා හොඳයි මෙහෙමයි මේවා මගුල් කතා කරන්නේ නැතුව දන්න ලබ්බ කතා කරපංගෝ. දිල්සාන් ඒවට කතා කරන්න ඕන මිනිස්සු ඉන්නවා ඉස්සල්ලම කොමාරිකා බොන්න ඉගෙනුවෙන් මං තමයි හොදේ ඔව් ඒකේ කතා දෙකක් නැහැ හොදේ ඔව් ඉස්සල්ල කොමාරිකා ගහක් ගෙදර හදාගත්තේ හදිසි අවස්ථාවක පිච්චුනොත් එීම ගන්න ගන්නට කිසි කෙනෙක් කොමාරිකා බිව්වේ නැහැ දිල්සාන් මම තමයි කොමාරිකයි ගස්ලබු ජූස් එක බොන්න ඉගෙනුවේ ඔව් කොමාරිකා නිකන් හරි බොන්න ඉගෙනුවේ මමයි ඔව් අද අපි මිසින් කොමාරිකා බොන්න බෑ සෙවලයි සෙවලයි අරේ මේ ගඳයි මෙව්වා කරලා කතන්දර කිව්ව ඊට පස්සේ තමයි නේද ඔය බීමාරේ මේ ඔක්කොම ආව ඊට පස්සේ තමයි එතකොට මේ දිල්සාන් ඔයා ඇහුවා කොමාරිකා වල තියෙන ගුණේ මොකද්ද කියලා නේද ඔව් එතකොට ඔයා අද බලන්න සැම්බු හැදුවොත් සබන් හැදුවොත් ඈ විම් කුඩු හැදුවොත් විම් කියලා නෝ කපලා දාන්න මොන හරි සබන් පවුඩර් හැදුවොත් මේ ඔක්කොම කොමාරිකා අන්තර්ගතයි කියලා කියනව නේද? ඔව්. කෙනෙම දැන් මං ගන්න ෂැම්පු එකත් කොමාරිකා. කොමාරිකා. හොද? හරිද? ඔව්. හරියට බැලුවොත් ඔය කොමාරිකා නෑ දිල්සාන්. තේරුණාද? ඔය නෑ. නෑ? මුන් අර නමත් එක්ක තමයි මේක ප්‍රොමෝට් කරන්න හදන්නේ. හදන්නේ. ඈ? මුන්ගේ තේ දැන් සබන් ගන්නකොට අතරමාරු ඉඳලා ලිස්සනකොට හරි කියලා. කොමාරිකා ඉඳලා ලිස්සන්නේ කියලා හිතන්නේ. ලිස්සන්නේ අරක තමයි හොදේ. පට්ටපල් බොරු කෙබර ඈ තේරුණාද ඒකින්ද මේවැදී ඖෂධ ගුණේ මොකද්ද කියන්න දිල්සාන් මම දන්නෙත් නෑ ඔව් මං ගොඩ මයිකල් ලැබියන්නේ නෑ කියලා ඔව් තේරුණාද බොරු කියන්න ඕනේ නෑ නිකන් මොනටෝක්ද දාන්න ඕනේ නෑ ඔව් හැබැයි දිල්සාන් මේ කොමාරිකයක මේ ලෙඩේට හරියන විදිහට හදන්නේ කොහොමද කියන එක මම දන්නවා. අහහ. හරිද? ඔව්. මේක හරියට මම හදලා ගත්තාට පස්සේ ඔළුව ගැව කොන්න යන්නේ නැහැ. ඔව්. තේරුණාද? ලංකාවේ ඉන්නවනම් කවුරු හරි අවුරුදු 53ක පුජ්‍යලේ කොණ්ඩේ ඉදෙන්නේ නැතුව ඒ එකම පුජ්‍යලේ මම තමයි දිල්සාන්. ඔය ඩ්‍රයි කරලාද කොණ්ඩේ? පිස්සුද? අල්ල බලන්න ඩ්‍රයි කරලාද කියලා. බලන්න. බලන්න ඩ්‍රයි කරලාද කියලා. ඈ? සාවාහික ඝන කොණ්ඩය. ඔව්. ඇද්දට එනවද කියලා බලන්න ගලවලා. ඔව්. මට මතකයි අපි කලින් වතාවෙදි කොණ්ඩේ මෙහෙම ඇදලා වැළුවා. ඔව්. මේ මේ දැනුත් ගාලා තින්නේ මොනවද? කොමාරිකයක තමයි මේ ගාලා තින්නේ දිල්සාන්. ඔව්. එතකොට මේක හදන විදිය මම දන්නවා. ඔව්. ගැස්ට්‍රයිටිස් සඳහා හදන විදිය මම දන්නවා. බොඩි ලෝෂන් එක ගන්න හදලා ගන්න කොහොමද කියන්නේ මම දන්නවා දිල්සාන්. ඔව්. තේරුණාද? ඒ හදන විදි මට කියන්න බෑ. ඔව් එහෙම මං කියන්නේ. එහෙම තින් ඒක හදලා ඊට පස්සේ තමන් ඉමු නමක් ගහගෙන යනවා කට්ටිය. ඔව්. හැබැයි දිල්සාන් කොමාරිකා කියන්නේ එච්චරම ඖෂධයක්.
මං අහලා තියෙන විදිහට ඉසිවරේක් පාතැබුවා නම් ඉස්සල්ලාම ඖෂධයක් කියලා අතර ගත්ත කියන්නේ කොමාරිකා පිත්තක් තමයි කියලා මං අහලා තියෙනවා. ආ හා හා. තේරුණා. ඒතරම් ඖෂධ ගුණයක් තියෙනවා. තේරුණාද? එතකොට දැන් එක එක්කෙනා ඉතින් අරම බොන්න මෙහෙම බොන්න එක එක කතන්දර කියනවා. ඒ කියන්නේ තමන්ගේ channel එක ප්‍රොමෝට් කරගන්න තමයි ඒ කියන්නේ. ඒ වටේදී මිනිස්සු අහුවෙන්න එපා. තේරුණාද? එදත් මං කිව්වා මම අදත් කියනවා වාට සාමාන්‍ය ඇවිල්ලා කොමාරිකා එක බොන්න ඕන නම් ඇවිල්ලා කොමාරිකායි ගස් ලැබුයි සමාන සමාන දාලා බෙන්ඩර් කරලා බොන්න. ඔව්. හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් මේ ගොඩක් වෙලාවට මමත් සෑහෙන උත්සාහ කරලා තියෙනවා මොකද දැන් ওই පංගුවක් කියනවා කොමාරිකායකට දෙහි ටිකක් දාන්න ඉඟුරු ටිකක් දාන්න අරවා මේවා දාන්න කියලා එක එක විජ්ජුම්බර කරනවාද? තේරුණාද? මේ ඒවට මෙව වෙන රැවටෙන්න යන්න එපා. මම හරි කියලා මම නිතරම කියනව නෙවෙයි. තේරුණාද? ඔව්. මේ ඒවා සාමාන්‍ය ඇවිල්ලා මේ තමන්ගේ වාසිසකා කියන කතන්දර දිල්ෂාන්නුද? අනිවාර්යයෙන්. එහෙමනම් කවුරු හරි වෛද්‍යරෙක් කිය සම්බන්ධව කතා කරලා තියෙනවා නම් අන්න ඒක පිළිපැද්දර කමන්නේ. එහෙම නැත්නම් කුස්සිය උගෙන අම්මන්ඩිලා ඕවා කිව්වා 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 කියලා ඕක ගණන් ගන්න එපා හොඳ? අනිවාර්යෙන්. දැන් සාමාන්‍යයෙන් මේ මමත් අවස්ථා කිහිපෙකදී උත්සාහ කරලා තියෙනවා මේ කොමාරිකා පැලයක් හිටව ගන්න. සමහර අය මල් පෝච්චු වල හිටවන සාර ස්වභාවට බොහොම ලස්සනට කොමාරිකා පැලේ හිටිනවා. හැබැයි ගොඩක් අය කොමාරිකා පැලේ හිටවන්න ගියාට පස්සේදී මේ සෙන්ටිමීටරයක සෙන්ටිමීටර දෙකක විතර ඝනකමට ඉතාමත්ම يعني කොමාරිකා මද කියනක නැතිව පොත්ත විතරක් වැඩිපුර තියෙන විදිහට මේ කොමාරිකා පැලේ හැදෙන්නේ. ඇත්තටම කොහොමද කොමාරිකා පැලේ කපාරේට හිටවගන්නේ? කොමාරිකා පැල වර්ග තියෙනවා දිල්ෂාන්. ඒ වර්ග තෝරගන්න ඕන මස තීරයක තියෙනවා සාමාන්‍ය වෙලා හැදෙන්නේ නැති බොහොම පොඩි එක තියෙනවා. අනික තමයි පොළොවේ හිටවනවා නම් අඩුම ගානේ පොළොවේ ඉඳලා අපි දාහන පස් ටික අඩියක්වත් ඉස්සෙන්න ඕන පොළොවේ ඉඳලා ඒ කරලා ගල් පෙලක් අල්ලගෙන මම හරි ගස්සලා විරලා හැදුවාට පස්සේ කොම්පස් පොර දාලා හොඳට හැදෙනවා. පෝච්චිය වුණත් හොඳ පස් වර්ගයක් තියෙන්න ඕන. පවගෙන පෝච්චිය දාද්දී මොන පස් දන්නේ නැහැ නේවිල්ලා. ඔව්. ඒකලා පොල්ෙලි හරි මේ දාලා මෙව කරලා හදලාගත්තට පස්සේ හොඳට හැදිලා එනවා. හැදිලා එනවා. ඔව්. ඒ විදිහට. ඔව්. අනික වර්ගය තෝර ගන්න ඕන හොඳ. අර තිත්ති ලපවාගේ තියෙන එක හැදිලා ඉන්නේ නැහැ. කොච්චර සාත්තු කරත් හැදෙන්නේ නැහැ. ඒ තමයි කොමාරිකා පැලයක් හදාගන්න. හදාගන්න විදිය. දැන් ඔන්න ඔතෙන්දී මේ අපි ගොඩක් කරාට මේ මහල් නිවාසවල ජීවත් වෙන ජනතාව ඉන්නවා. ඔව්. එයාලට ප්‍රශ්නයක් තියෙනවා අනේ අපි තට්ටු ගෙදර කින්නේ කොහොමද කොමාරිකා පැලයක් හිටවගන්නේ කියලා. ඔව්. මේ පෝච්චිය හදාගන්නකොට හරියාකාර පොහොර තියෙන දැන් හිතන්න දෙයිසන් මේ විදියට පස් දැම්මා හැදුව පැලේ. ඔව්. පැලේට පොහොර අවශ්‍යයිනේ. ඒ පස්ස හරියන්නේම නැහැ නේ ඇවිල්ලා. හා හා. ඈ පැලේ රඳවා ගන්න පස්ස අවශ්‍යයි ඒකම පෝෂණයක් අවශ්‍යයි. ඒ පෝෂණයක් කවුද දෙන්නේ? පංගුවකට දාන්නේ නැහැ. පංගුවක් යන පංගුවක් ගලවට ගෙදර තේකුරු ටිකක් නංගුවාට පස්සේ දානවා. පංගුවක් උන් දාන්නේ නැහැ. ඒකත් ඇවිල්ලා ඔස්කල්ලා යවනවා නේ ඇවිල්ලා. ඔව්. ඒකයි වෙන්නේ. හ්ම්. ඉතින් ඒකට අර කඩෙන් තියෙන කොම්පෝස්ට් බෑග් එකක් හරි ගෙනලා බියලා ඈ පොළොරි කපපු හරි දාලා හදා ගන්න ඕන. ඒක ඉතින් තමන්ගේ ඇවිල්ලා ඕක දින්දි තමන්ට කියලා මෙයා කරන්න පුළුවන් නෙවෙයි තමන්ගේ බුද්ධියත් එක්ක මෙයා කරලා ගන්න ඕන දේවල් ඉතින්. දැන් එතකොට මේ වේද මහතා අපි ගෑස්ට්‍රයිටිස් රෝගී ගැන කතා කරනකොට දැන් ලංකාවේ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාගෙන් 8 දෙනෙක් ගෑස්ට්‍රයිටිස් තියෙනවා. ඒක තමයි ඇත්තිත් ඇත්ත ඒක. ඔව්. දැන් ওই සමහර අය ඉන්නවා ගෑස්ට්‍රයිටිස් මේ පොඩි ගෑස්ට්‍රයිටිස් එකක් නෙවෙයි කියලා ඔහේ ඉන්නවා. සමහරු හොඳට මම අමාරු වෙලා ඉන්නවා. දැන් ඔන්න ඔය වගේ ලෙඩ් වෙනකොට කොහොමයිද පුතුමා ළඟට එන්නේ? ධනුෂ්ක කවුද මේ දිල්සන් දැන් ආපු ලෙඩා කල්ති අපි වැඩසටහන කරනකොට දැක්කම ඒකට අපි විශේෂයෙන් කරන්නේ මේ අද අපි ගෑස්ට්‍රයිටිස් විද මහත්තය හම්බ වෙන්න ආවට පස්සේදී විශේෂ දෙන්නේ අපිට හම්බ වුණා පොඩක් මේකත් බලලම ඉන්නකෝ මට කියන්න වාර කොච්චර කාලයක් වෙනවද ගෑස්ට්‍රයිටිස් හැදිලා අවුරුදු 10කටත් වැඩි අවුරුදු 10ක් වෙනවා එතකොට මේ අවුරුදු 10 ඇතුළතදී ලංකාවේ කොයි කොයි පළාත්වලින්ද බෙහෙත් ගත්තේ කොයි කොයි වෛද්‍යවරුන් ඉන්නද ගොඩක් ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ ඇවිල්ලා ඒකින්වත් සුව වුණේ නැහැ ඔබතුමාගේ වෘත්තිය මොනවද ඇඟලුම් ශේස්ත්‍රය. එතකොට මේ ඇඟලුම් ශේස්ත්‍රය අවුරුදු 10ක් විතර රැකියාව කරද්දී ලිරිත් ඇදලා අවුරුදු 10ක් විතර වෙනවා. එතකොට ඔබතුමා මොන වගේ අපහසුතාවයක්ද පත් උනේ? බඩ පුරවලා දාන එක තමයි ගොඩක්ම දිද්දේ. බඩ දනවා. පපුව හිර වෙනවා. ඒ වගේ දේවල් තමයි. ගොඩක් අය කියන්නේ නේද? ඒ தත්ත්වය තමයි තිබුණේ නේද?
itu kota khada betul guest hari itu mahatya langkah dua butuh mana kota, oil ini diko kuma tumbuhna. Dengan butuh mana kohomade? Dan siaranuam mohonday. Siaranuam mohonday. Mee kiwi ni behit telu dia ni. Pasir ni behit telu dia ni leh. Ini pasir ni behit telu dakka butuh mana aje, butuh mana suwe hinda ni leh. Butuh mana ke anggehe mau kohomade tu punya. Kilo dah hakir ke itu yang adu elati. Adu elati ino. Oh, wajib dulu ramu kau tu kiu awak yang adu ino aku ada nanti tu kau mesti kiu. Adu ino agi lagi, awak yang adu ino. Ah, adu ino, aneh deh. Itu kau tu madakian, na. Dengan kau tu mad, dengan ni mana ada? Lepas sahne hati. Sahne hati, aneh deh. Hari. Apa itu perak butuh makan? Nama kanu kisahlah men? Maka, Amila puham. Amila mah terkuat dengan apa? Bapa kau mie kau. Mie kau. Itu kau tu gastritis hendel itu, kau cerita kalau kita lihat dia. Orang dahai kerap tu. Dahai kerap tu ni. Kau ini tu behit kerja dengan orang tu dahai kerana saya nak kalah ni. Kau ini tu behit kali. Langkah, kami tadi memakai English behit, single behit, kami kemarin belu, itu tinggi bela orang itu rasa ni atin, dua sitting aye no. Itu kau tu betin tu sambandu ni, kau tu tu mak gastritis. Mereka dekke YouTube begin dekke salam. Aha. Lepas risau saya tu bukan ni, tinggi muka dah kami tadi membeli taran ni. Ewna travel la bala, betul dekat kita tu bunuh kita teru na, mana sah tiri na, mana tenggel tu ada. Irpas itu pasen betul la, ni tu neng loko sahne betul. Kau muda teru na, mana sah? Mana sah tu tiupun uruk laksa rolen si ranu akpa denna. Aha, thanks for tiri na. Enam orang me mahathya gastritis na kocer kala me dukin dade. Aku dahaya. Dahaya kita la. Deng ye kala tu lobo tu me mukut kali. Yang agak pas tahu, yang itu kan dah jom yang handal adun na, orang itu suaya aknya, me agak you, me, itu mah tak YouTube channel lekat dekala, apa dia nak kata kerala, me heita sambandu na. Then mega mungkin dengan kadu betawa kian ni. Itu mah tak kata kerana ini aja, apa dia loko wisan saya katu na, mata, tu kata mah tak balala YouTube channel lekat balala, terus saya avid lah, apa kata kerala. Betan tak, api dina kata kerana betan travel lah, behit juga gat terpansi, sahena soya ka, sahena pida winda meh, meke, bodak dukkinda, gider jo bega kerana gider travel lah, yang ata, kian, sahena si makne, bada allagan, papu allagan, beti line ni, ya bodak, mata dukai balan, ini hinda matama, vidham hatteva hoya gana, vidham hatte kata kerana ide tapi loko yatter misa saya katihuna. Mama kian aku bodoh, bodi jodna wakkan. Oba, me, apa YouTube nali kau tu me handa pati kelabat ini, bila mahat lagi insalli ada kita tu? Nah, kisah sehat mana? Nah. Sampurna itu me kaya. Sampurna sihir sihir aku, entah apa dah net me, apa me dah nuiya abi. Haha. Dilsan, dengan orang aku pertanyaan tikka, orang tu pertanyaan tikka, ahan orang tu wada, me gulu dekka me jamak kama terungkan ne beri de. Dekka me kaya ni kengar. Oh, dekka me terungkan ne gulu makadah na, mampir kira betanu. Balan ni, kalau kucera salah degi ya. Tahu. Gaman sesi, mana padiat dila binne. Hmm. Bawa musuh padiat dila binne, ne? Tahu. Ada daruwa, daru tuhndene kini. Aha. Gaya ni, tenu ada me kulanggo mama suwakaran netuwa me mudal laragan magi ara podi daruwa da kanan tu not mukut binne kira. Upadina admiya gane, pali sandino. Tahu. Tiernu ada. Egi inda, mamar hati me jantah awat kian ni. Daru me kena ganal lesi, ukan ganal lesi. Hey, pilih pada ini mahabi. Awo boleh kena ganai beri. Terima aja. Deka hari. Me agi me duk mahan sila hambakar namu dalalar kena mama kai kila way itu no aja. Anitte unang kai yonde. Kapo ya, api dekkanin pogi kali. Dekkanin, hari tu. Siapa sambat tindih dek yonde? Hebei, upadin hati me agan. Upadin ni kau hidup dana tu, makian nara Afrikaan ratal lola, kau rasa tu dah ukuran mana ya, oke? Terima tu, Ewa bukti ni 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 double lola, oke? Ekin dah, mama kau dah agak, saya ada masa dah nak keran naya diusahan, oke? Mee balan, begolu gula kasar nai, mama niter mak ini ya, tamai lidah niter masar nai, asal ni kami projen kan ni pagi la, terima tu, mee sesi ni hamot mah, udaharan tamai diusahan mewa. Terima aja. Mama kisima kena rasa dah nak kerana. Hebei, matikka, eh mem bagit behit kirlam buru aja. Terima aja. Malang kundesi tiennwa. Mama manusia itu nafdi kila balan, makilang kita inno na.
ඒව ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ඒවත් තියෙන බැරිවත් තියෙනවා. හරිද? මනුස්සකම් බලා ගන්න නම් එන්න ඕන. දෙන්නාද? මේගොල්ලන්ගෙන් අපි මුදලක් ගත්තනම් දිල්සාන් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන. දෙන්නාද? සමහර විට අද බෙහෙත් තරම් ආවේ කරාබු දුවක් කියලා වෙන්නත් පුළුවන්. බෙහෙත් ගන්න ආවේ. ඒක අරගෙන මම දරුවට කන්න දෙන්නේ. නෑ ගයන්. එහෙම කරන මිනිසුරු උපදින ආත්මයක් ගාලේ පරිසම් දෙනවා කියලා මතක තියාගන්න. තේරුණාද? ඔබතුමා කියන්න මේ මාධ්‍යද? 100ට කීයක්ද සුවේයිද? 90ම සුවේ. 100ට 90ම සුවේයි. දැන් දන්නවද ඔබතුමාගේ උත්සාහය තියෙනවනම් මෙතෙන් එහාට බෙහෙතුත් ඕනේ නැහැ කියලා. ඈ? බෙහෙතුත් අවශ්‍ය නැහැ දිල්සා. එහෙම තමයි වෙන්නේ. දැන් ප්‍රසිද්ධ කිමර කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයා මේ ලෙඩේ සමීප වු නැත්නම් ආපහු සල්ලි දෙනවා කියන තාමත් ඒක එහෙමම. තාමත් එහෙමයි. ඒක නතර වෙන්නේ නැහැ. ඇයි ඒ? දිල්සාන් මෙයාගේ සල්ලි. නෝ. ඈ? හොඳ වුන් නැතුනොත් මෙයා මට මොකද කරන්නේ? මෙයා මට සාප කරනවා. නෝ. මට ඒ සාපෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒක මම මොකද කරන්න ඕනේ? එහෙනම් සාප නොකරන තරමට කටයුතු කරන්න. කටයුතු කරන්න ඕන. මට හොඳ කරන්න බැරි නම් මෙච්චර බෙහෙත් ගුණක් දීලා මම සල්ලි අහපව් දෙනවා කියන්නේ හිතන්න පොඩ්ඩක් මම කියලා තියනවනේ ඉතින් මම සල්ලි දුන්නේ තුනත් එම කඩවත පොලිසිය කියලා එන්ට්‍රියක් දාන්න කියලා ඔව් මේ චැනල් එක පෙරලා මෙන්න මෙයා සල්ලි දෙන්නේ නැහැ කියලා ඔව් හදවත පිරිසුදු වෙන්න ඕන දිල්ෂාන් තේරුණාද එහෙම වුණොත් තමයි මේ ප්‍රතිපාල මේ විදිහට තියෙන්නේ ඔයා දැක්කනද කී දෙනෙක් කවද කියලා ඒක හරි කවුරුත් හොඳ වුණ නැහැ කියලා කතා කරාද? ඈ? ඒගොල්ලන්ගේ වොයිස් කට් එක ගත්තේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ තාම මට සුව වෙලා මදි. මේගොල්ලන් උනත් ගත්තේ ඇවිල්ලා විතරලා මේ යම් තරමක් දොර 90ක් විතර හොඳ වෙලා සුවින්දා. 90 සූරණ ඉතු ටික ප්‍රශ්නයක් නැහැ. ඔව්. දැන් අර 10 තියෙන්නේ හිතේ තද වෙලා තමයි. ඔව්. එහෙම නැත්තම් ඒලාද බෙහෙත් ගන්න එන්නේ නැහැ ඔතේ. දෙන්නාද? එහෙනම් දෙන්නටම බුදුසරණයි දේපීහිටයි හරියට බෙහෙත් ටික ඉතුරු ටිකත් අපි ලබන ගාමෙන් බෙහෙත් නතර කරනවා නේද හරිය තේරුණානේ ඊට පස්සේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන තම තමන් වග බලා ගන්න ඕන නේද එහෙම නේද අනිවාර්යෙන්ම හරි දැන් අපි ඔය ඇඟලුම් කර්මන් තියලා ගන්න ලොකු ප්‍රශ්නයක් අන්න හරි දිල්සාර අහපු දේ ලොකු දෙයක් හොඳේ මම පාලකයන් පොඩි චෝදනාවක් කරනවා ඔව් දිල්සාන් ගාමන්ඩේකේ වැඩට එන ළමයා පංගොක් වෙලා හදිස්සියේ උදේට නොකා යන්නේ. ඔව්. තේරුණාද? එතකොට මේගොල්ලන්ට වැඩපොළට ගියාට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ පාලකයෝ? පහම් පෙත්තක් තමයි දෙන්නේ පාන් කාලා භාගයක්. උදේට කන්න. උදේට කන්න. ඒක ඇත්තටම කන්න දෙන ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි මේ වහ තමයි මේ දරුවන්ට කන්න දෙන්නේ. දිල්සාන් ඕක ඊට වඩා පැත්තක් තියෙනවා. ඒ වීදම් කරනවට වඩා අඩු වීදමකින් ඊට වඩා පෝෂණ ගුණ ආහාර ලම් මේගොල්ලන්ට දෙන්න පුළුවන්. පොල් සම්බෝලේ බතේම දෙන්න පුළුවන් ඊට වඩා දෙන්න පුළුවන්. එතකොට ඔයා හිතන්න මේ කාලේ නැතු ඒ කාලේ බලනකොට ඇවිල්ලා කැරට් කිලෝයක් රුපියල් 200ක් කියලා. ඔව්. කී දෙනෙකු උර කන්න පුළුවන්ද? සෑහෙන ප්‍රසර කන්න පුළුවන්නේ. අඩු ගානේ 4 දෙනෙකුට කන්න පුළුවන්. රුපියල් 200න් වෙලා තියෙන්නේ. ඔව්. එතකොට දැන් ඇවිල්ලා බනිස් ගෙඩිය පහන් කාලක් කීයක් වෙනවද භාගයක් කීයක් වෙනවද ඒක කන්න සම්බෝල හරි දෙනතර කොච්චරක් වෙනවද නෑ ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ පාලකිය බැලුවේ මොකද්ද කියලා දන්නවද ආපු ගමන් ඩක් ගාලා අරකට ඩක් ගාලා ගිල්ලා ඔබ වැඩ කරපන් මේගොල්ලන්ගේ පාලකිය පාලකිය කියන්නේ මැනේජර්ලා නිතරම හැදුවේ මොකද්ද මහයෙන්ව සතුටු කරන්නයි නෝ හරිද මේ වැඩ කරන ළමයින්ව සතුටු කරන්න බැලුවේ නෑ අන්න එතනයි වැරද්ද. තේරුණාද? තමන් ගාව වැඩ කරන මිනිස්සුන්ට හොඳ කෑම වේලක් දෙන්න සෑම කෙනෙක් ඉගෙන ගන්න ඕන. ඒක හරි. තේරුණාද? ජරාව දෙන්න එපා. ඔයා දන්නවද පාන් කාලා පාන් ටික කන්න දීලා මේගොල්ලන්ට තව කිරිබුත් දෙනව නේ? තේක. ඒකට කීයක් වීදම යනවද? ඈ? නෝ. එහෙන් බලනකොට එළවලු එකක් තම්බලා දෙනව කියන එක ප්‍රශ්නයක්ද? ඈ? කනල් ටික මුං අර ටික තම්බලා දෙනව ප්‍රශ්නයක්ද? හෑ කාට කියන්නද ඉතින් ආ අපිට කියන්න විතරයි පුළුවන් අපිට හදන්න බෑනේ හැදෙන එකෙක් හැදේ ඒකින්ද ඔයා එමාපව
ඔය කිව්වේ දේවල් කන්න යන්න එපා හොඳේ තේරුණාද ඒකින්ද හරි දුස්සන්නයි දේ පිටයි අනිත් කට්ටිය දැනුවත් කරන්න වාගේ ආයතනේ ඉන්න මම හිතන ඔබ මේ වීඩියෝ එක හොඳට බැලුවා කියලා දැන් මේ මීගම්බුවේ ඉඳලා මේ බොහෝ දෙනෙක් අවුරුදු 10ක් තිස්සේ පීඩාවට පත්ලා හිටපු කෙනෙක් මේ ගැස්ට්‍රයිටිස් නිසා බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකත් එක්කම අපි කතා කරමු. කොයි වගේ කට්ටියද මුතුම අහමු වෙන්නේ ඉන්නේ? දිල්සන් මගේ ළඟට සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් බෙහෙත් ගන්න එන්නේ අමාරුම ලෙඩුයි එන්නේ. ඔව්. දවස් අධ්‍යයක් ඇදිච්ච කෙනෙක් කලාතුරකින් එන්නේ. ලංකාව හැමතැනම ගිහිල්ලා හොද කරගන්න බැරුණාට පස්සේ මුගෙන්ව බීලා බලපු කියලා තමයි එන්නේ. ඔව්. අර මේ ගිලෙන්න නර මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙන්ට බලනවානේ. ඔව් මම අහනවා. එතකොට මෙතනදී ගැස්ට්‍රයිටිස් උපරිම තත්ත්වය කියන්නේ ආමාශය තුවාල තිනවා, ගලනාලේ ඕපන් වල හයිඩ්‍රස් හර්නියා, උස්ම ගන්න අමාරුයි, පපුව රිදෙනවා, ඔළුව ගැක්කුමයි කොන්ද රිදෙනවා, දහදුළු සැරයක් දවසට ටොයිලට් යනවා. මාන ප්‍රශ්න ටික තමයි මූල පහළ ඉන්නේ. ඔව්. එහෙම ලෙඩ්ඩු තමයි දිල්සාන් මම සුව කරන්නේ. තේරුණාද? මම අභියෝග ඉල්ලුවේ ඔයාට පුළුවන් නම් මම දෙන මේ ලෙඩ්ඩු පස් දෙනා සුව කරලා පෙන්නන්න. ඔව්. මම ලක්ෂ 10ක් දෙනවා. හ්ම් හ්ම්. හ්ම්. ලෝයි කෙනෙක් ළඟට ගියා. ඇග්‍රීමන්ට් සයින් කරා. අභියෝගය බාරගත්තා. ඔව්. ඈ? ඉතින් ඔයා අභියෝගය බාර අරගෙන දෙයක් කරලා පෙන්නුවොත් ඉන්නේම ඔයානේ ගැස්ට්‍රයි සුපර් ස්ටාර් වෙන්නේ. හ්ම්. හැබැයි දැනටනම් මම සුපර් ස්ටාර් බය නැතුව කියනවාද? ඔබතුමා මම. ආ. තේරුණාද? එහෙම හොඳ කරන්න බැරි ලෙඩ්ඩු දිල්සන් මන් සුව කරලා තියෙන්නේ. බලන කට්ටියට බලන්න පුළුවන් මගේ channel එකේ තියෙනවා ඕස්ට්‍රේලියාව ඉන්න මහත්තෙක් ඇවිල්ලා එයා ලංකාවේ කෙනෙක් ඕස්ට්‍රේලියාව තමයි පදිංචි ඉන්නේ. හ්ම් හ්ම්. මගේ channel එක බලලම බෙහෙත් ගන්න ලංකාවට ආවා. ආ. මේ මෑතකදී. හහ. ඇවිල්ලා දිල්සාන් න්යා බෙහෙත් ගත්තා. ඔව්. එයා මාසෙයි මට සුව කරන්න පුළුවන් ටයිම් එක තිබුණේ. හ්ම් හ්ම්. මම මාසෙයි සුව කරා. මම මොකද්ද කිව්වේ? ඔයාව මම මාසෙයි සුව කරනවා මෙන්න බෙහෙත් අරන් යන්න දෙවෙනි පාර බෙහෙත් අරන් ගියා තුන් ගමන ඔයා යාපෝට් යනක මං එන්න හොඳ වුණ තුන සල්ලි අරන් යන්න කියලා. ඔව්. හැබැයි දිල්සාන් න්යා ආව යහපව්. හ්ම් හ්ම්. සල්ලි අරන් යන්න නෙවෙයි තව බෙහෙත් ටික කරා යන්න ඕනටත් එක්ක. හහහහ තේරුණාද මගේ channel එකේ දාලා තිනවා ඒ සිද්ධිය එහෙම ඒ සිද්ධිය දාලා තිනවා බලන්න පුළුවන් මේ ඒ විදියයි ඒක හින්දා දිල්සාන් මං අභියෝග කරලා කියනවා මොන විදියෙන් ගැස්සය තුන මං සනීප කරනවා අනිවාර්යෙන් තේරුණා මේ ඊ ඔක්කොම පැත්තකට දාමු දිල්සාන් අපි අපි මේ ලෙඩකු සුව කරන්න මුදලක් ගන්න ඕනේ ඔව් මං බොරු කරලා මේ මුදල ගන්න නැහැ හොදේ ඔව් බුරු කරලා ගන්න නැහැ මං උදේ. හ්ම්. ඒක අරගෙන මගේ දරුවට කන්න දෙන්නේ නැහැ මං දිල්සාන් උදේ. අනිවාර්යෙන්. තේරුණාද? නෝ. බයෙන් නැතු අභිමාණයෙන් මම මේක කියනවා. දැන් උරත් ගෙට ගියොතින් එහෙම මේ ෆ්‍රිජ් දෙකක් විතර පුරවලා හදපු බෙහෙත් තියෙනවා දින 30ක් විතරයි තියාගන්න පුළුවන්. බෝඩ් එකත් ගහලා තියෙනවා. ගහලා තියෙනවා. එතකොට මම කිසිම වංචා කරන්නේ නැහැ. හා. තේරුණාද? යා. මේ සම්බන්ධ කිසි කෙනෙකුට මම වංචා කරන්නේ නැහැ. කවුරු හිතන්න පුළුවන් පුදුමුදුම අදහස් මිනිසුගේ තියෙන ඇවිල්ලා හිතන්න පුළුවන් දිල්සාන් අපි ළඟට එන්න ඕන අපේ මනුස්සකම බලන්න අනිවාර්යෙන් තේරුණාද මිනිස්සු මවාගත්තු දේවල් තියෙනවා දිල්සාන් ඔයත් එක්ක මගේ වෛරයක් නැහැ ඔයත් එක්ක තරහක් මගේ ළඟ නැහැ හැබැයි ඔයා බෙහෙත් හරියට කරගත්තුනොත් මට ගේන්න තියනවා තේරුණාද ඇයි එහෙම වෙන්නේ ඔයාගේ මුදලක් ගත්තන් මම ඔයාව සුව කරන්නේ ඔව් ඒක හරිය දිල්සාන් ඔයා සුව වුන් නැතුණුත් එහෙම අනම්මන විදිහට ඔයා අනවශ්‍ය විදිහට දේවල් කරලා බිලා ඔයා සුව වුන් නැතුණුත් එහෙම ඔයා අනිත් එක්කෙනාට කියන්නේ මොකද්ද අනේ ඔකගෙන් බෙහෙත් ගත්තා හොඳ වුන් නැණි කියලා නේද හ්ම් අනිවාර්යෙන් එහෙම කියනවනේ එහෙම කියනවා ඔව් එහෙම වෙන්න බෑ හ්ම් දිල්සාන් මම දෙන උපදෙස් ටික තේරුණාද ඔයා ආවනම් බෙහෙත් ගන්න ඔයාගේ දරුවන්ට පාව උපදෙස් ටික මම දෙනවා ආ පංගක් කියලාවට අපි එහෙම කතා කරනකොට පංගක් ගුන් ගිල channel එකේ දානවා ඕකගේ කයිය ඕකගේ පඬිතකම ඇයියේ පංගක් ගුන්ට අපි කතා කරනවා දරාගෙන ඉන්න බෑ ඔව් තේරුණාද දරාගෙන ඉන්න බැරි වුණා මොකද වෙන්නේ හ්ම් ඌ මොකරි කියනවා කියනවා ඔය බලන්නකෝ අපේ channel එකේ ගොත් ඇවිල්ලා මේ බෙහෙත් අරගෙන හොඳ වුණේ කියලා මට වෙලලා තියනවාද කියලා නෑ
එහෙම බැලලා නැහැ දිසාර. අර කතාවක් තියෙනව නැවිල්ල කොළඹට හරි පයින් යන්න පුළුවන් කෝලු අපේ මිනිස්සු කිව්ව තමයි කරදර කියලා බල්ලෙක් කිව්වලුනේ. කියලා තියෙනවා. බල්ලෙක් ගනෝ බල්ලෝනේ පයින්නේ නේ. ඔව්. ඒ වගේ මේ වගේ ගමනක් යනකොට බොහෝ දුරට අපේම මිනිස්සු තමයි මොකක් හරි කමිටියක් දාන්නේ. ඇයි ඒ? දරා ගන්න බැරි කම. ඈ? ආ. තේරුණාද? අනිවාර්යයෙන්. ඒකින්ද අනුන්ගේ ඉරිසියා කරලා වැඩක් නැහැ. දිල්සාන් අමදාම කරේ මොකද්ද? අනුන්ගේ ඉරිසියා කරන එකයි මිනිස්සු කරේ. ඔව්. ඈ? එතකොට මේ රටට කවුද වගේ කියන්න ඕනේ? අපිම තමයි. ජනාධිපති අගමැති විතරක්ද? නෑ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විතරක්ද? දිල්සාන් ග්‍රාම සේවක ළඟ ඉඳලා දිසාපති දක්වා වගේ කියන්න ඕන. මේ රටට තේරුණාද? පරිපාලනය සම්පූර්ණ වගේ කියන්න ඕන. ජනාධිපතිවරයා කොහොම වුණත් වැඩක් නෑ. අගමැතිවරු මන්ත්‍රීවරු ඇවිල්ලා හොරා කන්න ගත්තොත් මෙව කරන්න ගත්තොත් එහෙම කොමිස් ගන්න ගත්තොත් එහෙම. ඔව්. එතකොට දිසාපති ළඟ ඉඳලා ග්‍රාම සේවකටම ඇවිල්ලා පරිපාලනය ඇවිල්ලා අවකටයුතු සිදු වෙනවා නම් එහෙම කොහෙද දෙයක් වෙන්නේ? ඈ රටේට එන්න තියෙන සම්පත් මොන තරම් මගදී හොරා කනවද? ඔව්. මේ ඔක්කොම නැති වෙන්න ඕන. තේරුණාද? ඊට පස්සේ සාමාන්‍ය ජනතාව මුණුත්වක කියන්න ඕන. ඇයි ඒ? පංගක් වෙලාවට රුපියල් 100ට ගෙන අපි ඒක 300ට විකුණනවමු. ඔව්. කාටද විකුණන්නේ? මේ අයිස්සක මිනිස්සුන්ට විකුණන්නේ. ඈ? දැන් මේක සුරපුරයක් කරලා පංගක් කෙවුන්ද? තේරුණාද? එහෙම හරියන්නේ නැහැ දිල්සාන්. තේරුණාද? මනුස්සයෙකු මනුස්සයෙක් කවංක වෙන්න ඕන. ආදරය කරන්න ඕන ඇවිල්ලා. ආදරය කියන්නේ මනුස්සත්වයේ තියෙන්න ඕන එතන. එහෙම නැත්නම් ඇවිල්ලා අරුගෙන් කන්නම් මූගෙන් කන්නම් කොහමෙන් හරි මගේ බඩ වඩා ගන්නම්. එහෙම හිතුවම රටටම කෙල වෙනවා. දිල්සාන්, එහෙම හිතන්න හොඳ නැහැ. තේරුණාද? මට හරියාකාර මෙව් එකක් තියෙනවා නම් මම මොකද කරන්නේ? ගැස්සල බෙහෙත් ටික ලංකාවේ හැමතැනම ලංකාවේම ප්‍රසිද්ධ කරලා දානවා. තේරුණාද? ප්‍රසිද්ධ කරලා විරලා මිනිස්සුන්ට හදාගන්න බීපල්ලයි කියලා. එහෙම දැම්මට පස්සේ පංගොක් ගලවට මොකද වෙන්නේ? එයා ඒ දේ වැඩේ කරගන්නේ හරියට දිල්සා. ඒක යනවා අභාවයට යනවා ඊට පස්සේ. ආ. තේරුණාද? ඒකින්ද මිනිස්සු අවංක වෙන්න ඕන දිල්සා. එහෙම නැත්නම් මේ රට කවදාක්වත් ගිනියන්න බෑ. අනිවාර්යයෙන්. තේරුණාද? එක්කෝ දැඩි පාලනයක් කරතේ රට කෙරෙන්න ඕන. කෙරෙන්න ඕනේ. අනිත් වගේ ප්‍රතිපත්ති අනුව දැන් අර කොල්ලෝ ටික අන්තරි කොල්ලෝ ටික ගෑ ගහනවා. ඔව්. පංගොක් කියු ඔය පැත්ත හැරලා බලනවද? ඇයි ඒ? ඌගේ බඩ ගොහතර වැඩ නම් ඌට ඇති කියලා ඌ හිතන්නේ. දිල්සාන් මටත් කොච්චර වෙලාවක් නැතුණා මාත් දැනට ගෝල් පෙස් එකට හතර ගමනක් ගිහිල්ලාවිල්ලා තියෙනවා. තේරුණාද? බලන්න හරි වේදනයි. ඈ අපේ මිනිස්සුනේ දුක් විඳින්නේ. අපේ උන් කෑ ගහන්නේ. කවුරු වෙනුමෙන්ද? රට වෙනුමෙන්ම කෑ ගහන්නේ. උන් වෙනුවෙන් යන්තම්ගේ සහයෝගය රටේ මිනිස්සු දක්වන්න ඕන. තේරුණාද? හොරු අකුල දාන්න ඕන දිසා. අනිවාර්යෙන්. අපි ගියේ කොමාරිකාවලින් අවසානයේ පාර්ලිමේන්තුවෙන් තමයි නතර වුණේ. නතර වුණේ. හරිය? ඒකින්ද රටේ මිනිස්සුන්ට මට කියන්න තියෙන්නේ දිල්සාන් මම කාටර් ගෙස්ට් රයිඩ් දිනනවා නම් එන්න. තේරුණාද? මගේ මනුස්සකම ඇවිල්ලා බලන්න. ඔව්. හරිද? වෙන දේවල් කිව්වට පස්සේ දන්නවනේ දිල්සාන් වෙන දේවල් කොහොමද කියලා විතරලා. ඔව්. හරිය? ඒකින්ද මට එහෙම ප්‍රකාශ කරන්න බෑ හොඳ? අනිවාර්යයෙන්. මිනිස්සෙක් ආවට පස්සේ මොකද්ද කියන එක මට හොඳට තේරෙනවා නේද? ඔව්. ඒ අනුව මනුස්සකම මොකද්ද කියලා බලන්න පුළුවන් හොඳ? අනිවාර්යයෙන්ම. තේරුණාද? ඔව්. ඉතින් ප්‍රේක්ෂක හිතුවතනි ඔන්න කොමාරිකා පැලයක් හරියට හදාගන්න හැටි කොමාරිකාවල තියෙන ගුණ. ඒ එතකොට අපි මෙතන කතා කරන්නේ දිල්සාන් ඇවිල්ලා ඔය ඇව්වා කොමාරිකාවලින් ගුණ කොහොමද කියලා. දිල්සාන් පංගුවක් වෙලාවට ඔයාට මල පහ යනකොට ලේ යනවා කියමු. තේරුණාද? අර්ශස් වගේ රෝගයක් ලේ යනවා කියමු ඇවිල්ලා. ඔයා මොකද්ද කරන්න ඕනේ? කොමාරිකා කෑලි කපලා ගන්න ඕන, අඟලෙවිතේ කෑලි කපලා ගන්න ඕන, කහ දාලා හොඳට පොල් කිරි දාලා රතු ලුණු වැඩි පොර දාලා සුදු ලුණුත් දාලා කිරට උයලා දවල් කෑම එකට බොරෙත් එක්කම කෑමට ගන්න ඕන. සති දෙක තුනක් කාලා බලන්න. ආපහු ලේ යයිද කියලා බලන්න. ඈ ඉදි ඊ එක පැත්තා. ඔව්. එවිනම් පැති ගණනාවක් තියෙනවා. ගණනාවක් තියෙනවා. ඇවිල්ලා හම්බ වෙලා කතා කරන්න පුළුවන්. දිල්සාන් ඔයාගේ කොණ්ඩේ යනවනම් එතකොට සාමාන්‍ය ඇවිල්ලා කොණ්ඩේ ඉදෙන්න ගන්නවනම් ඔයා දැන් තාත්තගේ ඉදෙනවනම් ඔයා කල්තිය ලැහස්ති වෙන්න ඕන.
තේරුණාද? කල් තියලා හැත් වෙන්න ඕන. වැඩේ කිට් වෙනකොට අමුඩි ගහලා වැඩක් නැහැ. කල් තියලා හැත් වෙන්න ඕන. ඔයා මොකද්ද කරන්න ඕනේ? කොමාරිකා ගහක් දෙයක් ගෙදර වගා කරගත්තා. කෑල්ලක් කපලා වියරලා උදේට පල්ලා වියරලා ඔළුවේ ගාගත්ත පීර ගත්ත ගියා. ගියා. ඈ? දැන් මගේ දැන් කොන්නේ හොඳට තියෙනව නේද? ආ. මමත් උදේ කොමාරිකා පිටි කෑල්ලක් තමයි කපලා විල ගාගත්තේ මේ. තේරුණාද? එතකොට මගේ ළඟට එන්න ඕනේ නැහැ මේකට බෙහෙත් ගන්නත් ඇවිල්ලා. තේරුණාද? තමන්ම කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. අර කොණ්ඩේ යන්න දීර්ඝස යනකොට මගේ ළඟට ආවොත් මම බෙහෙත් ටික දෙනවා. ඒ බෙහෙත් ටික දීලා තවසානේ කියන්නේ මේක ගා ගන්න කියලා තමයි මම කියන්නේ. අනිවාර්යෙන්. ඈ? එහෙම කුහක් කන්නේ දිල්සන් මගේ ළඟමද? මනුස්සකම හොඳටම තියන මගේ ළඟ. මගේ මනුස්සකම මං මගව තියනවා කියලා මම හොඳටම දන්නවද? මං අනුන් ගැන හිතලා නෙවෙයි අහංකාර වෙන්නේ මං ගැන හිතලා මං අහංකාර වෙන්නේ නේද? අනිවාර්යයෙන්. තේරුණාද? නෑ. අපි කතාවක් තියනවා මෙහෙම දෙයක්. ගැහණියෙකුට ධනයයි අහංකාරකමයි දෙකක් දෙන්නේ නැහැ කියලා. තේරුණාද? ඒ වගේ කිසි කෙනෙක් අහංකාර වෙන්න ඕනේ නැහැ. තමන් ගැන තමන් අහංකාර වෙන්න. තේරුණාද? තමන්ගේ වැඩේ ගැන අහංකාර වෙන්න. තමන්ගේ සෝසපුවටවත් නෙවෙයි ධනෙ තියනවා කියලාවත් නෙවෙයි තමන්ගේ හොඳ වැඩ ගැන හිතලා තමන් අහංකාර වෙන්න. ඒක ආඩම්බරකම කියන. ආඩම්බර වෙන්න. මම අද දුප්පත් පවුලකට උදව් කරා. අන්න අහංකාර වෙන්න හිතේ. ඔව්. ඈ? හරිද මම? හරියටම හරි. එහෙම වෙන්න ඕනේ. ඔව්. නැතුව අපේ දේවල් පෙන්වන්න අර මේ අහංකාර වෙලා වැඩක් නැහැ. දිල්සක් නේද? අනිවාර්යයෙන්. අන්න එහෙම මිනිස්සු මුළු රටේ මිනිස්සු අවංක වෙන්න ඕන. ඔව්. තේරුණාද? ගේමක් ආව ගේම අරින්න නැති එක වෙනම දෙයක්. ඔව්. හැබැයි අවංකමට අවංක වෙන්න ඕන. තේරුණාද? ඉතින් අවංක නිර්වයාජ මිනිස්සු විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොහේතරම් ලොකු වටිනාකමක් අපේ ජීවිතයට. ඉතින් අන්න ඒ වගේ Taman හොඳ දෙයක් කරලා ඒ හොඳ දේ පිළිබඳව ආඩම්බර වෙන්න පුළුවන් නම් තමයි දවසක ඔබ මේ මනුෂ්‍යත්වයේ හොඳම ප්‍රතිඵලය ලැබගෙන තියෙනවා. එහෙමනම් මේ කොමාරිකා සම්බන්ධයෙන් කොමාරිකාවල තියෙන ಗುಣ සම්බන්ධයෙන් කොමාරිකාවලින් ඔබව සුවපත් කරන්න පුළුවන් ක්‍රමයන් පිළිබඳව කතා බහ කරමු. කඩවත ගැස්ට්‍රයිටිස් විද මහත්තයත් එක්ක කරපු සාකච්ඡාව නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි ආයුබෝවන් දිවිසාන ඔබතුමාලාත් සියලු දිනාටම යහපත සෞභාග්‍ය උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරන අපේ රටේ සියලුම ජනතාවටත් අපි සෞභාග්‍ය උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම දැන් මෙතුමාව මුණ ගැහෙන්න ඇවිල්ලා මෙතුමාගෙන් ප්‍රතිකාර මම ලබා ගත්තොයි පිළිබඳ සාක්ෂිත් අපිට අද හම්බ වුණා. උදේ හරි අහම් විදිහට ඉනේ සම්බන්ධයෙන් මේ කතාවත් සිද්ධ කළේ අපි. එහෙමනම් ඒ හැමදේම මතක් කරන ගමන් නිදර්ශන මේ ලංකාවේ වැඩිපුරම හොඳ වෙච්ච පේෂල්ලා මාධ්‍යයට ගෙනල්ලා තින්නේ වැඩිපුරම මමයි හොඳේ. අනිවාර්යයෙන්. මේ රටේම ඔව්නේ. හොඳ වෙච්ච පේෂල්ලව මාධ්‍යයට ගෙනල්ලා තින්නේ මමයි හොඳේ. ඔව්. මගේ වැඩසටහන බැලුවට පස්සේ බලන්න කොච්චර හොඳ වෙච්ච අය කතා කරලා තියෙනවද කියලා. ඒ වගේ කියන ගමන් අපි සමු කරනවා ඔබට ආයුබෝව වේවා. තෙරුවන් සරණයි.